Welcome guys. ඉතින් අද අපි බලමු මෙන්න මේ මොඩල් එක 3D smacks වලින් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඊට කලින් ඔයා මගේ channel එක subscribe කරලා නැත්තම් දැම්ම ගිහින් subscribe කරලා තියාගන්න. Right. මේක cup එක හදන්න මම පාවිච්චි කරන්නේ line එක. Line tool එකෙන් අපිට පුළුවන් මෙන්න මේ shape එක මුලින්ම ඇඳගන්න. ඔගොල්ලන්ට පුළුවන් මුලින්ම roughly shape එක ඇඳගෙන ඊට පස්සේ modifiers වලට ගිහිල්ලා vertex වලින් මෙන්න මේ shape එක නැවතත් හදාගන්න. ඉතින් මේ වගේ කෝණ පොයින්ට් එකක් ආවොත් ඔයගොල්ලන්ට පුළුවන් bezier කෝණ කියන එක දෙන්න. bezier curves අපිට create කරොත් chance එකක් තියෙනවා මේ curve එක නැවත නැවතත් හදාගන්න. Right, ඉතින් මෙන්න මේ විදිහට අපි ඇඳගත්තට පස්සේ අපි මේ path එක select කරලා modify list එකේ lath කියන modify එක දෙනවා. lath කියන modify එක දුන්නම අපි හිතන විදිහට සමහර විට එන්නේ නැති වෙන්න පුළුවන්. හේතුව තමයි මේ lath modify එක වැඩ කරන්නේ pivot එක වටේට. ඒ කියන්නේ මේ pivot එක center එක කියලා හිතලා ඒක වටේට මේ line එකේ copies හදාගන්න එක තමයි lath එකෙන් කරන්නේ. ඉතින් අපිට පුළුවන් lath modify එක දීලා lath modify එක drop down කරාම එන axis එක select කරලා x axis එක දිගේ move කරලා අපේ cup එක හරියට හදාගන්න. අපිට chance එක තියෙනවා lath modify එක දුන්නට පස්සෙත් ආයිත් line එකට ගිහිල්ලා මේක adjust කරගන්න. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා line එකට යද්දී අර object එක disappear වෙලා line එක පේන්න පටන් ගන්නවා. ඉතින් අපිට පුළුවන් Lathe in the line එකට ඇවිල්ලා මෙතන තියෙන පුංචි බටන් එකක් show end result on or off toggle කියලා. ඒ බටන් එක press කරාම අපිට උඩින් තියෙන modifier එක on කරගන්න පුළුවන්. මේ වෙලාවේදී අපිට පුළුවන් අපේ line එක select කරලා අවශ්‍ය විදිහට වෙනස් කරගන්න. එතකොට අපේ end result එක automatically update වෙනවා. Right, මේ විතර හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේ object එකේ lath modify එකට ආයෙත් ඇවිල්ලා segments count එක වැඩි කරගන්න. මොකද අපේ දැනට තියෙන segments 16යි. ඉතින් අපි මේක පොඩ්ඩක් වැඩි කරගමු. Right, දැන් අපි cup එක හදාගෙන ඉවරයි. මේකට දැන් අපි mode එකක් හදාගන්න ඕන. මෝඩිය හදන්නත් මම පාවිච්චි කරන්නේ lath modify එක. අපිට පුළුවන් මෙන්න මේ වගේ shape එකක් create කරගන්න. මේක අපිට reshape කරගන්න පුළුවන් කලින් වගේම. Right. ඉතින් මේකටත් අපි lath modify එක දෙන්න ඕනේ. ඒකත් අර වගේම axis එක select කරලා අපිට පුළුවන් X axis එක දිගේ move කරලා අපිට අවශ්‍ය විදිහට හදාගන්න. ඒ වගේම මේකේ තියෙන ඕන hole එකක් අපිට පුළුවන් ඒකට cylinder එකක් create කරන්න.
මේ විදිහට සිලින්ඩර් එකක් ක්‍රියේට් කරලා අපිට පුළුවන් මේ ඔබ්ජෙක්ට් එකෙන් සිලින්ඩර් එක රිමූව් කරන්න. ඉතින් බලමු කොහොමද කරන්නේ කියලා. ඒක හරිම ලේසි. මුලින්ම අපි මේන ඔබ්ජෙක්ට් එක එහෙම නැත්නම් ඉතුරු වෙන්න ඕන ඔබ්ජෙක්ට් එක අපි සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ක්‍රියේට් වල තියෙන කොම්පවුන්ඩ් ඔබ්ජෙක්ට්ස්, කොම්පවුන්ඩ් ඔබ්ජෙක්ට්ස් වල තියෙන ප්‍රොබූලියන්. මේ ප්‍රොබූලියන් එකට ගිහිල්ලා අපිට පුළුවන් ඔපරේෂන් මෙතඩ් එක සබ්ට්‍රැක්ෂන් දෙන්න. එතකොට තමයි මේක අයින් වෙන්නේ. ඉතින් ඒක හරියට දීලා ස්ටාර්ට් පිකින් කියන බටන් එක ඔන් කරලා ඔයාට අයින් වෙන්න ඕන ඔබ්ජෙක්ට් එක උඩ ක්ලික් එකක් දෙන්න. එතකොට මෙන්න මේ විදිහට හෝල් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ඒක සයිස් එක චේන්ජ් කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ වර්ටිසස් ටික සිලෙක්ට් කරලා අවශ්‍ය ප්‍රමාණයට ස්කේල් ඩවුන් ස්කේල් අප් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක ලිඩ් එක ගෙනල්ලා කප් එක උඩින් තියාගන්න මේ විදිහට. දැන් අපිට අවශ්‍ය වෙනවා මේකට ස්ට්‍රෝක් එකක්. ස්ට්‍රෝක් එක ක්‍රියේට් කරන්න මම ටිකක් වෙනස් විදිහකට. අපිට පුළුවන් ලයින් එකෙන් පොඩි පාත් එකක් මුලින්ම ක්‍රියේට් කරන්න. මෙන්න මේ විදිහට මං කප් එකයි ලිඩ් එකයි දැන් ඔෆ් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් වර්ටිසස් පාවිච්චි කරලා මේකේ ෂේප් එක හරියට හදාගන්න. රයිට්. ඊට පස්සේ අපේ ස්ට්‍රෝක් එකේ ෂේප් එක සර්කල් එකක්නේ. සර්කල් එකක් ක්‍රියේට් කරගන්නවා මේ විදිහට. ඒකේ සයිස් එක හරියට අපි හදා ගන්නවා. දැන් මම යන්නේ මේ ෂේප් එක මේ පාත් එක දිගේ එක්ස්ට්‍රූඩ් කරන්න. ඒකට අපි පාවිච්චි කරනවා ලොෆ්ට් කියලා මෙතඩ් එක. මේ ලයින් එක සිලෙක්ට් කරලා අපිට පුළුවන් ක්‍රියේට් වල කම්පවුන්ඩ් ඔබ්ජෙක්ට්ස් වල ලොෆ්ට් කියන බටන් එක උඩ ක්ලික් කරන්න. දැන් මේ පාත් එකට අපිට පුළුවන් ෂේප් එකක් දෙන්න. ඒකට අපි යන්න ඕනේ ක්‍රියේෂන් මෙතඩ් එකට. ක්‍රියේෂන් මෙතඩ් එකේ තියෙනවා get path and get shape කියලා බටන්ස් දෙකක්. ඉතින් මෙතනදී get shape කියන එක උඩ ක්ලික් කරලා අපි සර්කල් එක උඩ ක්ලික් එකක් දෙනවා. එතකොට මෙන්න මේ වගේ මේ ෂේප් එක අපේ පාත් එක දිගේ එක්ස්ට්‍රූඩ් වෙලා තියෙන්නේ. හැබැයි ඔගොල්ලෝ හොඳට බැලුවොත් පෙනේ මේ ෂේප් එක ක්ලෝස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔබ්ජෙක්ට් එක ක්ලෝස් ඔබ්ජෙක්ට් එකක් だっ. හැබැයි අපිට මේ උඩයි පල්ලෙහායි තියෙන සර්කල් දෙක අයින් කරගන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් මොඩිෆයර් එකට ගිහිල්ලා ස්කින් පැරාමීටර්ස් වල කැප් ස්ටාර්ට් කැප් එන්ඩ් කියන ටික්ස් දෙක අන්ටික් කරගන්න. එතකොට මෙන්න මේ වගේ අපිට ඒ කැප්ස් දෙක අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙයාගේ ඔබ්ජෙක්ට් එකට රයිට් ක්ලික් කරලා පොලිගන් ඔබ්ජෙක්ට් එකක් විදිහට කන්වර්ට් කරගන්නවා. දැන් අපිට මෙන්න මේ පාත් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අපිට පුළුවන් සිලෙක්ට් ඇන් ඩිලීට් කරන්න. අපි එහෙම කරලා අපිට පුළුවන් මෙයාගේ එච් ෆේසස් ඔන් කරගන්න. එච් ෆේසස් ඔන් කරන්නේ අපි මෙන්න මෙතනින්. ඊට පස්සේ අපි අවශ්‍ය ප්‍රමාණයට මෙයාගේ සෙග්මන්ට්ස් ඇඩ් කරගන්න ඕනේ. අපිට පුළුවන් මෙන්න මේ සෙග්මන්ට්ස් ටික මැද්දෙන් තවත් සෙග්මන්ට්ස් ටිකක් ඇඩ් කරගන්න. ඒකට කරන්නේ මම මෙන්න මේ ඒජස් ටික සිලෙක්ට් කරලා රින්ග් කියන එකෙන් ඒ රින්ග්ස් ටික සිලෙක්ට් කරගෙන කනෙක්ට් කියන එකෙන් මැද්දෙන් සෙග්මන්ට්ස් ටිකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒ සෙග්මන්ට්ස් ටික නැවතත් සිලෙක්ට් කරන්න. මේ විදිහට සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ලූප් කියන ඔප්ෂන් එකේ නැවතත් මේ රින්ග්ස් ටික සිලෙක්ට් කරා. දැන් අපිට පුළුවන් එක්ස්ට්‍රූඩ් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා
ඒ select කරගත්ත edges ටික extrude කරන්න. Right. ඊට පස්සේ මේක turbo smooth වගේ modify එකක් දීලා smooth කරගන්න පුළුවන්. Right. Right. මේක මම තවත් copy එකක් ගන්නවා. මේ විදිහට. මේකට අපිට fill එකක් දෙන්න ඕන නම් අපිට පුළුවන් මෙයා convert කරන් polygon එකක් විදිහට. මෙයාගේ ඇතුලේ තියෙන faces ටික දැන් අපි select කරන්න ඕනේ. ඒකට තියෙන පොඩි trick එකක්. මොකද හේතුව දැන් ඔයා මේ විදිහට select කරන්න ගියොත් 1 by 1 ලොකු වෙලාවක් යනවා. ඒක නිසා මම කරන්නේ මෙන්න මේ edge එක select කරනවා. Select කරලා අපිට පුළුවන් මේ ring එක එකපාර select කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ edges ටික faces වලට convert කරන්න. Right click කරලා ඔයාට පුළුවන් convert to face කියන option එකේ selection එක faces වලට මාරු කරන්න. ඊට පස්සේ මෙන්න මේ select කරපු faces ටික අපිට පුළුවන් detach කරන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදියට මේ අපි select කරපු faces ටික විතරක් එළියට ගන්න. දැන් අපිට පුළුවන් මෙයාගේ vertices ටික select කරලා මෙන්න මේ විදියට පුංචි කරන්න. හැබැයි ප්‍රශ්නේ තමයි එහෙම වෙනස් කරාදී මෙයාගේ ඇන්ගල් එක වෙනස් වෙලා ඒ select කරපු ටික cup එකෙන් එළියට එනවා. අපිට පුළුවන් මෙයාගේ surface එක දිගේම height එක අඩු කරන්න. මෙහෙ vertices ටික select කරාට පස්සේ edit geometry එකේ තියෙන constraints. Constraints වල අපි මේ none කියන ටික එක මාරු කරනවා edge කියන එකට. Edge කියන එකට මාරු කරාට පස්සේ මේ vertices move වෙන්නේ surface එක දිගේ විතරයි. Right. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාගේ board එක select කරලා cap කරන්න. Right. ඔගලන්ට පේනවාද මේ object එක දැන් black වෙලා තියෙන්නේ. හැබැයි ඔයා මේ object එක ඇතුළට ගියොත් ඔයාට surfaces ටික කලින් වගේම පේනවා. මේ කියන්නේ මේ object එක දැන් කන පිට හැරිලා තියෙන්නේ. ඔයා මොකක් හරි object එකක් create කරොත් අපිට පේන්නේ එක හරි පැත්ත. ඒ කියන්නේ ඒකේ normal පැත්ත. හැබැයි ඔයා ඒක ඇතුළට ගියොත් ඔයාට dark surfaces තමයි පේන්නේ. ඒ කියන්නේ ඒකේ අනිත් පැත්ත. එතකොට දැන් මේ අපි හදපු object එකේ අනිත් පැත්ත original side එකට ඇවිල්ලා තියෙනවා. අපි ඒකට කියනවා normals කියලා. මේ faces හැරලා තියෙන පැත්තට අපි කියන්නේ normals. ඉතින් මේ normal එක අනිත් පැත්ත හැරලා තමයි තියෙන්නේ. අපිට පුළුවන් මේක select කරලා modify list එකේ තියෙන normal කියලා modify එකක්. මේ normal කියන modify එකෙන් අපිට පුළුවන් side එක මාරු කරන්න. දැන් ආයිත් අපි object එක හරි පැත්තට හැරලා තියෙනවා. Right. මේ වගේ අපිට පුළුවන් object එක හදාගන්න. ඉතින් ඊට පස්සේ බලමු කොහොමද මේකට textures දාන්නේ කියලා.